සමන්තාචක්කබාලේසු අත්‍රාගච්චන්තු දේවතා සද්දම්මංමුණීරාජස්ස සුනන්තු සගගමුඛදං දම්ම සවන කාලෝ අයංබදන්තා දම්ම සවෙනෙ කාලු අයංබදන්තා දම්ම සවෙනෙ කාලු අයංබදන්තා නමුතස්සෙ භගෙවෙතුවරහතු සම්මා සම්බුද්දස නමුතස්සෙ භගෙවතුවරයතු සම්මා සම්බුද්ධස්සෙ නමුතස්සෙ භගෙවෙතුවරහතු, සම්මාසම්බුද්ධස අතිගෞරුවාර මහා සංගරත්නෙන් අවසරයි ශ්‍රද්ධා බුද්ධි සම්පන්න පින්වතුනේ පින්වතියනේ. අපි කතා කරගෙන ගියේ ඔබ ලෝකය දන්නවද කියන මාතෘකාවයටතේ. ඒ මාතෘකාවිදී අපි තෝරගත්තා ඉක්තරා සංවේදී තැනක් අපේ ජීවිතේ තමයි ජාත්‍යන්තර පාසලකට දරුවෙකු ඇතුළත් කිරීම කියන ලෝකයේ පිළිබඳව කතාකරීම. මෙ මේ කාරණාව ගත්තහම ඔබට එකවර හිතෙන්න්නට පුළුවන් පිණතුනි ජාත්‍යන්තර පාසලකට දරුවෙක් ඇතුල් කිරීම දුකක්. ඇයිහෙම වෙන්න කියලා සමහර විට, ට නොෙක් ොෙක් ආකාරයෙන් හිතෙනවා ඇති. හැබැයි මට මෙතනට පෙන්නර දෙන්න අවශ්‍ය වෙන්නේ ඒ ජාත්‍යන්තර පාන්සලකට දරුවෙකු ඇතුළු කිරීම කොහොමද බුද්ධ ශසනයට අනුව දුකක් බව පෙන්න්නන මතු කරන්නේ කියලා. අපි හිතම පින්වතුනි ඔබේ දරුවව ඔබ තීරණය කරනවා ජාත්‍යන්තර පාසරක ඇතුළත් කරන්න.ති මේකේ හේතු ගණනාවක්ම තියනවා මං හොඳින්ම දන්නවා බොහෝකොට මේකේ මුදුනට මෙන හේතුව තමයි. ඔබ දැන් දන්නාලෝකයේ විදිහ. ඔබ දන්නවා ජාත්‍යන්තර භාෂාව ඉංග්‍රීසි බව. ඔබට ආසයි සමහර විට ඔබට ඉංග්‍රසි කතා කරන්නට බැරි වුනත් දරුවා ඉංග්‍රීසි කතා කරනවා දකින්න සමාරට ඔබත් ඉංග්‍රීසි කතා කරනවා ඔබේ දරුවත් ඒ වගේම ඉංග්‍රීසි කතා කරන්නට ඕන මේක හැදෙන්ට ඕන මේකට පරිසරය අවශ්‍යයි වට පිටාව අවශ්‍යයි ඉංග්‍රීසි සහගත පරිසරයක් පෙන්න්නට ඕන ඉතිං බොහෝ කොට ලංකාව තුළ මේකට තියෙන හොන්ඳම තෝ තැරන තමයි ජාත්‍යන්තර පාසර ඇත්ත එක මෙන්නම හිතලා ගොඩා කෑත හිතනවා පින්නතනේ මේ දරුවා ඉංග්‍රීසි කතා කරලා හොඳට ඉගෙනගෙන අඩුවෙන් ගෙන ගත්තත් හොඳ රැකියාවක් නම් ඉග්‍රසි දැනු පාවිච්චි කරල හයාගන්නට පුළුවන් ඒකම විතරක් මදිී නමුත් ඕුගේ දක්ෂතාවේ හෝ ඇගේ දක්ෂතාවය මේ දැනුම මාධ්‍යක් කරගෙන ට පුළුවන්කම ලැබෙනවා මේකින් ඒක විදහදක් වන්න එතනදී ගොඩක් හොඳ වැටුපක්කම්බෙනවා හොඳ සමාජයක් ආශරය කරන්ට හම්බෙනෝ. ඉතින් මේකී මෙකී නොකී බොහෝ කාරණාවල් අනාගතයේ ඉතාමත් පලධරණ තත්ත්වයට පත්වෙනෝ. ඒක නිසා අමාර වුනත් වියදම සැරවුනත් අපි කොෝහමාරි දරුවාව හොඳ ජාත්‍යන්තර පාසලකට ඇතුළත් කරන්නට ඕනෑ. ඒවයි ළමයි දක්ෂ ලෙස කතා කරනයට අපි දකිනවා. ඉතින් මෙ මේ අනාගත බලාපොරොත්තුවත් එක්ක ඔබේ දරුවාව ජාත්‍යන්තර පාසරකට ඇතුළත් කරන්නවා. මේක නරකයිද නැහැවි මේක නර්ගනෑ දර්ුවය ඉංග්‍රීසි කතා කරන එක වැරදීද? ඒක වැරත්තකුත්නෑ. හැබැයි ඔබ සමහර විට, කාරණාවල තුළ සිද්ධ වෙන සංවේදී ස්වභාවය ඔබ හොඳින් තෝරා බේරහගෙන එහිතියෙන අවිද්‍යාව දකින්නට වන පින්නතන ඉතින් මට මෙතන සහිපත් වෙනවා දුක්කආරය සත්‍යය යනු දුක්ක සත්්‍යය නොවේ දුක්ක සත්්‍යය දුකාරය සත්්‍යය නොවේ දුකාරය සත්ය දුක්කද වේ දුකාරය සත්්‍යයද වේ එ දැංඟට මං දුකාරයේ සත්‍යේ මතු කරන්ට යන්නේ හැබයි දුකාරයේ සත්‍යය දුක්කද වේ දුකාරයේ සත්‍යේද වේ අපි මතු කරගම් පෙන්න්නතන. දැංගුබට විපාක වශයෙන් දුකක්වෙන් අවස්ථාවක් මං මතු කරලම පෙන්නන්නට අවශ්‍ය වෙනවා මේ දුක්කාරයේ සත්ත්‍යේ මතු කරගන්ඩ අපි මතුකරගන්නට උත්සා කරමු කල්පනා කරන්න පෙන්න්න ැ ඔබ දරවාව බ ජා්‍යන්තර පාසලකට ඇතුළත් කරනවා. ඉතින් දරුවාව හොඳින් මේ ඉගෙනම් කටයුතු කරගෙන රටට වැඩදායි පුද්ගලෙකු වයි කියෙන එක තම ඔබේ බලාපොරොත්තුව මේ බලාපොරොත්තු අවිද්‍යාවක්ද මේ බලාපොරොත්තු අවිද්‍යාවක් නං දර රට වැඩයි පුද්ගලයෙක් නොවෙන එක වෙන්න ඕන විද්‍යාව. ඔබ හොඳින්ම දන්නවා අපිෙන්නති නඒක විද්‍යාවක් නොවනවගේ ඒනම් කුමක්ත මෙතන අවිද්‍යාව කියන එක මතු කරගන්නට වෙනවා දැන් ඔබේ බලාපොරොත්තුව දරුවවා හොඳින් නිගෙනගෙන් රට වැඩදායි පුද්ගලයෙක් වෙන්න ඒ සඳහබුම කක්ද කරේ ජාත්‍යන්තර පාසරකට දරුව වැතුළත් කරා දැන් ඔබ හිතනවා මේ දරුව මේ කිගෙනගෙන හොඳ පුර වැසියෙක් වෙයි ඒක ඔබට නිච්චයි ම සේතියා ගන්න පුළුවන් වස්සගේට ගන්න පුළුවන් කියලා ඔබාග්ඥානකමකුත් හදාගෙන ඉන්නේ ඔබට පේෙන් නිෙවත් නෑ පෙන්නතන මෙන්න මේ නොපෙනීන තුළ ඔබ මේ විතිර වැඩ කටයුතු කරගෙන කරගෙන සමහර විට දින ගන සතිගනන් අවුරුදු ගනම් මේ වැඩේ කරගෙන යනවා ඔබේ චන්දේමකක්ද ඔබේ දරුවා රටට වැඩයි පුද්ගලයෙක් වෙන එක. හැබ ඔබට චන්ද රාගයකුත් ඒේකස්සෙ තියෙනවා. ඒ චන්දයට කිසිම සම්බන්ධයක් නැති හැබැයි ඒක ගැනමතිෙන අඥ්ඥානකමක් මොකක්ද දරුවෙකු රටට වැඩදායවීම නිච්චයි. කැමතිසේ පවත්වන්නට පුළුවන්. දැම් පෙන්නතනී මෙනමී කාරණය ඔබ දරුවා ජාත්‍යන්තර පාසලක ලැතුළත් කරන්න හිතපු වෙලායින්ඳං.ඒ ආරම්මනයේ දම්ම මතුවෙච්ච කාරණයා. ඇති මෙහෙම ඉන්නකොට අවුරදු ගණනාවක් ගිහිල්ලා මං මේ සමස්ත කතාහම් ඔබට කිව්ුවොත්. ඔබේ ඔේ දරුවා සංස්කෘතිකමේ වශයෙන් පරිහානයට ලක් වෙන්නට පුළුවන්. ඔබේ දරුවා මෙම සංස්කෘතිකම වශයෙන් පරිහානයට ලක්වෙලා ඔ නරකපුොරුදු අනුගමනය කරගෙන නරක විදිර සමාජයේ හැසිරිලා ඒ සියල් ලක්ම අර වටපිටාව තුළ ගොඩනැගුණානම් ඔ ාත්‍යන්තර පාසලකට දරුවෙකු ඇතුළත් කිරීම සැපත දුකද මේ වෙලා ඔබට දුකයි ඒ දුක ආරයදුකක් නන්නේෙමේ ඒදුක ඔබට විපාකදුකක් මේ වෙලාට ඔබට හිතෙයි අනේ මම් මේ ඉස්කෝලට ඇතුළත්නො කරානං අනේ මම් මේ විදියට නොහිතුවානම් මෙච්චර ඉක්මන් තීරණයක් නොගත්තානං අපේ අම්මල තාත්තල කියපු දේ ඇහුවා නං මෙන්න මේ නන් නං 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 කියලා ඔබ අහෝ වතමයං න ජාතිදම්මානං අස්සාම ඔබ මේ ජාතිධර්මය වස්සගේට ගන්න පුළුවන් කියලා ඔබ ඉච්චාවල් හදනා පෙන්නතුදේ මේ ටිකාවයයි දරුවෙකු ජාත්‍යන්තර පාසලකට ඇතුළත් කිරීම ඔබ හිතුවා නිච්චයි කියලා කැමති සේ පවත්වන්න පුළුවන් කියලා වසගේට ගන්න පුළුවන් කියලා. ඒ නිච් භාවව ච්චා ංගත්තය ඔබට ප්‍රකට වනේ කොතන දෙදි පින්නතුනි අන්නර දරුවා සංස්කෘතික මේ වශයෙන් පරිහණයට ලක් වෙච්ච වෙලාව. බට දුක්කද වේ දුකාරය සත්‍යයද වේ අන්න එතනද ඔබට ච්චා බංගත්ත දුක ප්‍රකට වෙනවා. මොකද මේ ච්චා ංගත්ත අනිච්ච දුක ධනිච්චයි කියන්නේ මේ දරුවක වූ ජාත්‍යන්තර පාසලකට ඇතුළත් කිරීම අනිච්චහෙයින්දුකයි ඒනම් පෙන්න්නතුනි මෙන්න මේ කාරණයේදී ඔබ හොඳින් බැලුවනම් ඔබට අනිච්ච මනාවට මතු කරගන්නට පුළුවන් කම ලැබෙනවා අන්නේ නිසයි කිව්වේ බුදුරජාණන් වහන්සේ මේදු කාරයේ සත්‍යේ පිරිසිඳ දකින්නට ඕන අන්නේ පිරිසිඳ දකිනකොට බට සමුදේ ප්‍රහාණය වෙනවා මක්ද දුක්කාරය සත්්‍යයේ පිරිසසින් දකිා කියන්නේ මේ ජාත්‍යන්තර පාසලකට දරුවා ඇතුලත් කිරීම අනිච්චහහින් දුකයි කැමති සේ නැතිහින්ද දුකයි වසගේට ගන්න බැරිහින්ද දුකයි කියන එක ඔබ මත්තු කරලා පෙන්නවා. දැන් ඔබ මෙහෙමත් කියාව අනේ හාමුතුරුවනේ මගේ දරුවවා ජාත්‍යන්ත්‍ර පාසලක තමයි ඉගෙන ගත්තේ. ඒක හොඳින්ම පාසවට්ටලා එලියටවා කිසිම විදියකින් සංස්කෘතික පරිානයකට ලක්ුන් නැහ. ඉතින් ගේ දරුවාාව ජාත්‍යන්තර පාසලකට ඇතුළත් කිරීම ඔය මට කැමැතිසේ තිබ්බි ඔය මට නිච්ච වුණේ ඔය මට වසගේ තියාගන්න පුළුවන් වුණේ ඔය ඔබ කතා කරන්න පින්නතුනි දරුවාාව ජාත්‍යන්තර පාසරකට ඇතුළත් කිරීම නම්බූ සංකතය කැෙනයි. මම කතා කරන්න පින්නතුනි ඒ සංකතය කෙරී හදාගත් අගඥානකමයි කුමක් දගඥානකම දරුවෙු ජාත්‍යන්තර පාසලකට ඇතුළත් කිරීම පිළිබඳවම. හැබැයි ඒට කිසිම සම්බන්ධයක් නැති. ඒක ගැන අපේ හිතේ ඇතිවෙන අගඥානකම නිච්චයි කැමති සේතිහාගන්න පුළුවන් වසගේට ගන්න පුළුවන් කියන යං අග්ඥානං වූ අවි්‍යාවයි. ඒනම් පින්නතුනි අප දරුවක ජාත්‍යන්තර පාසක රැතුලත් කිරීම පිළිබඳව විද්‍යාවෙන් දැක්කනං. ඒ ගැන අනිච්ච දක්කනං අනිච්ච නිසාදුක පිරිසන දැක්කනං. ආරිෙදදුකට හේතුව ප්‍රහාණය වෙනවා ආරරිද්දුකත් ප්‍රහාානය වෙනවා. එනම් පින්නතන ඔබ කල්පනා කරන්න. මෙන්න මේ දරුවකු ජාත්‍යන්තර පාසලක ඇතුළත් පිරීම පිළිබඳව දුක්කද දුක සත්්‍යේද වේ කියන කාරණය ප්‍රකට වෙන්න කොත ැද පින්නතන බොහෝකොට දරුව සංස්කෘතික ම විද්‍යියෙෙන් පරිාණයට ලක් වුණ හම. දරුව අයි කියන විදිහයට මිගෙන ත්ත ැවුණාම්. දරුව වෙන වෙන නරක පුරුදුදුවට ඇබහහි වන්න ගත්හම. වැරදියාලු ඇසුරු කරන්නට පටන්ගත්තාහම. විධදේ ඉල්ලලා කරදර කරන්න ගත්ත හම එක අපේ ජීවිතවලට ගැල පෙන්න්නේි නැතිවුණ හම. මේ ආකාරයකීමේ නොකිී නොේ කාරවල ඔබට දුක්කද වේ කියනක පෙන්න්නන්නට පුළුවන් හැබැයි ඒ හැම තැනකම තියෙන අග්ඥානකමමුකදද දරුවෙ කැමේ පවත්වන්න නො මේ ජාත්‍යන්තර පාසරකට ඇතුළත් කිරීම. ඒනන් ජාත්‍යන්ත්‍ර පාසරක කමේ දරුව ඇතුළත් කිරීම පිඳව අනිච් දක දක්කනං. ඔබට දුක්කද වේ කියන විපාක දුකයි ඉතිරිවේවි හැබැයි උබට ආර්ය දුක නම් ප්‍රහිීණ කරගණන්නට පුළුවන් මොකද යාර දුකට හේතුව ප්‍රහීන වෙන හින්දම්. එනම් පින්නතිනි මං ඇහවුවොත් දරුවෙකු ජාත්‍යන්තර පාසලට ඇතුළත් කිරීම සැපද දුකද අදුක්ක මසුකයිද මෙහැම අවස්ථාාවම ධාතුනා නත්තයෙන් තියෙනවා හැබැයි ඒ හැම අවස්ථාවකදීම දරුවක ජාත්‍යන්ත්‍ර පාසලට ඇතුළත් කිරීම පිළිබඳව ආය දුක ප්‍රකට වෙනවා පින්නතුනිි. එයාරය දුක මනාවටම ප්‍රකට වෙන්නේ දුක්කද වේ දුක්කාහරය සත්‍යයද වේ කියන තැන එම් ඔබත් හොඳින් කල්පනා කළ බලන්න දරුවෙකු ඔබ ජාත්‍යන්දර පාසලට ඇතුළත් කරට ඉන්නවනම් කරලානම් කරලා ඉවරහි නම් මේ තුන් අවස්ථාවේම අතීතවේවා අනාගත වේවා වර්තමාන වේවා මේස්කන්දයේ ඔබට විද්‍යාව දකින්නට පුළුවන් විද්‍යහාමකක්ද කැමෙත් සේ පවත්තන්නට බැරිියක. එනම් පන්නතන අපි කල්පනා කරගෙන ඉදිරියට සාකච්ඡා කරමු මේ විපාක දුක හමුවේ ඉච්ඡා බංගත්ත නම් වූ ඉච්ඡා බංගත්ත දුක ප්‍රකට කර අවස්ථාව අපිට තියෙනවා එනම් අපි විපාක සැපහමුවේ අදුක්ක මසුක වේදනාව හමුවේ කොහොමද මේ කාරණය දකින්න කියන එක අපි ඉදිරිහහිදී සාකච්ඡා කරල බලුම් ඔබ සැමට තෙරුවන් සරණයි.